මම දැක්ක අනුරකුමාර දිසානායක මැතිතුමත් උතුරට කියලා ප්‍රකාශ කරලා තියෙනවා එතුමන්ලත් ධාතුනේන සංශෝධනය පිළිගන්නවා ක්‍රියාත්මක කරනවා කියන එක. හරි නේද? එහෙමනේ එතුමා කියලා තිබුණේ. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ දේශපාලනික පරිණතභාවය හා ඒගොල්ලෝ දේශපාලන තීන්දුව తీරන ගත්තේවා කොයි තරම් මේ රටට හානිදායක වුණාද කියලා අපිට දැන් තේරෙනවා. ඒගොල්ලෝ 1987 88 පළාත් සභාව මේ රටට හඳුන්වා දෙනකොට ජනතා විමුක්ති පෙරමුණ විශාල අරගලයක් කරා මේ පළාත් සභාව ක්‍රමය තුළ මේ රට බෙදනවායි කියලා. ඒගොල්ලෝ මේ රටේ තිබුණ මහජන දේපොළ ජීවිත විශාල ප්‍රමාණයක් ඒ පළාත් සභාවවලට තරඟ කරපු අය මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂකයන්ගේ ඒකට සහයෝගය දුන්නු විජේ කුමාරතුංග වගේ අය සියලු දෙනාම එදා තිබුණ ඒ කැරැල්ල තුළ ඝාතනයට ලක් වුණා. ඒක සම්පූර්ණයෙන් මේ කැරැල්ල ආවේ පළාත් සභාව එපා කිය. 13 වෙනි සංශෝධන එපා කිය. ඊට අවුරුදු 37කින් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ අද ඒක පිළිගන්නේ. ඒක හොඳයි. නමුත් ඒකෙන් ජනතාවට ඒගොල්ලෝ එකක් පෙන්නනවා. ඒගොල්ලෝ හැමදාම ගන්න දේශපාලන තීන්දුව පෞගේ කාලේ පුරාම ඒ අරන් තියෙන තීන්දුව වැරදි තීන්දුව. ඒ වැරදි තීන්දුව උඩ අපේ රටේ ජනතාවගේ ජීවිත කෝටි ගණන් මුදල් ඒ සියලු දේවල් නාස්ති වෙලා තිබේ. ඒ ගෙවපු වන්දිය නැවත කොහොමද අපි රිකවර් කරගන්නේ? ඒකයි ප්‍රශ්නේ. දේශපාලන තීන්දුව ගන්න අපිට ලේසි. දැන් හොඳම උදාහරණය තමයි එදා අපි අවුරුදු 76න් නිදහස ලැබලා 35ක් අපි යුද්ධ කරපු රටක්. ඒතොර අපි එදා 48 7 8 අපි නිදහස ලැබනකොට අපිට පුළුවන්කම ලැබුණා නම් එදා මේ ප්‍රශ්නේ විසඳගන්න අපි අවුරුදු 35ක යුද්ධයක් කරන්න ඕනේ නැහැ. ඒකයි මම මේ කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ එදා 88 දී මේ පළාත් සභාවලට විරුද්ධයි පළාත් සභාව තුළින් රට බෙදනවයි කියලා අර බොරු මතයක් රට තුළ හැදීම තුළ ඒ හරහා විශාල කැරලිකාරී තත්ත්වයක් රටේ ඇති කිරීම තුළ ඇති කරගත්ත විනාශය එදා ජනතා විමුක්ති පෙර ඕක නොකර හිටියා නම් අද අපි ඉන්නේ තව වෙන තැනක. මොකද අපි දැක්ක මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරපු හැම අවස්ථාවකම ජනතා විමුක්ති පෙරමුණ එදා ස්ථාවරයේ හිටියේ ඒක විසඳනවාට විරුද්ධව හිටපු ස්ථාවරයේ තමයි හිටියේ. අද ඒගොල්ලෝ කියනවා නම් ඒගොල්ලෝ 13 පිළිගන්නවයි කියලා ඒක හොඳ කතාවක්. නමුත් තියෙන දේ තමයි ඒගොල්ලෝ අතීතයේදී කරපු වැරදි දේශපාලන තීන්දුව නිසා අපේ රටේ ඉන්න ජනතාවට ඒවට වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒකයි මම කියන්නේ ඒගොල්ලෝන්ගේ හැම දේශපාලන තීන්දුවක්ම ඒගොල්ලෝ අරගෙන ඒක වැරදිලා අවුරුදු ගණනාවක් ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ නිවැරදි කරන්නේ.